වර්තමානයේ අද වෙන විට මහත් ව්‍යසනයකට පත් වෙලා තියෙන කොරෝනා වෛරසය අද වන විට දීප ව්‍යාප්තව විවිධ රටවල් වලට පැතිර යමින් පවතින බව තහවුරු වුණා. ඒ වගේම ඊයේ දිනේදී අපි ප්‍රවෘත්ති වලින් සමනය දුන්නා සම්පූර්ණ රටවල් කීපයකට මේ කොරෝනා වෛරසය අතිබහුලව පැතිර යන බව. ඉතින් මං හිතන්නේ ශ්‍රී ලංකා වාසීන් හැටියට අපි ආරක්ෂා විය යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පවතින රජයත් අතිගරු ජනාධිපතිතුමත් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඉතින් එහෙම මොහොතක අපි ශ්‍රී නාථ දේවාලය හැටියට බස්නායක නිලම් විදිහට මමත් ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් විහාරස්ථානයේ අපි විවිධ කටයුතු කරමින් සිටින අවධියක සිටුවර ජයබල කියන සංවිධානයත් ඇවිල්ලා අපි එක්ක සාකච්ඡා කරා මේ කොරෝනා වෛරසය පැතිර යාම වළක්වා ගැනීමටත් ශ්‍රී ලංකාව මෙයින් අවදානමින් මිදී යාමටත් අපි අධ්‍යාත්මිකව අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ක්‍රියාමාර්ගයක් ගමු කියලා. ඒ අනුව අපි කතා කරගෙන සෙත් පිරිත් සජ්ජායනයකුත් අදිෂ්ඨාන පහන් පූජාවකුත් පැවැත්වීමට එම සංවිධානය සහ දේවාලයේ එක්ව ඒ කටයුත්ත කිරීමට කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙනවා. ඒ අනුව 29 වෙනි සෙනසුරාදා පස්වරු 4 සිට මෙම කටයුත්ත සිදු කිරීමට කටයුතු කරගෙන තියෙනවා. අපි මේකෙන් මහත්ඵල මහානිසංසයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ ධර්මයට අනුව මේ වෛරසය පැතිර යාමේ අවදානමින් මිදිලා ලෝකයේ විවිධ ජනතාව අපේ සහෝදර ජනතාව මෙයින් මුදවා ගැනීමත් ඒ වගේම ශ්‍රී ලංකා වාසී ජනතාවටත් මේ ශ්‍රී ලංකා ධර්ම දීපයටත් කිසිම හේතුවකින් මෙම වෛරසයේ බලපෑමක් ඇති නොවීමට කියන ප්‍රාර්ථනයයි. ඒ නිසා සියලු දෙනා මේකට එකසිතින් එකතු වෙලා අදිෂ්ඨානයෙන් යුක්තව සියලු දෙනා ධර්මයේ අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනයක් එක්ව නැගී සිට කරමු කියන පණිවිඩය දෙමින් මං